පින්මදපුතුන් සිය යක්ඩදුවත් නිසරු ගුණනැන බෙලෙන් යුතු පුතුමය ඉතාගරු එක පුන්සඳින් දුරුවෙලොව ගන අඳුරු නිකතරු රැසින් නෙලෙසට නොම වේය දුරු සම්මා සම්බුදු සරණයි චූටි යාළුව හැම කෙනෙක්ටම. ඉතින් අද දවසේදීත් මේ විදියට ආරම්භ කරන්නේ චූටි යාළුවන්ගේ පුංචි හිතේ පුංචි මනසේ වදදින විවිධාකාරයේ ගැටලුන් වලට බෞද්ධ මාර්ගයෙන් පිළිතුරු ලබා දෙන අපේ බුදු සාදු වැඩසටහන. ඉතින් අද දවසේදීත් වැඩසටහන ආරම්භයේදීම චූටි යාළුවන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න අපේ මැදිරියට වැඩමවා වදාළ පූජනීය වල්ගම සුමන ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වක පිළිගන්න ලැබෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉතින් පුංචි යාළුවනේ, තාමත් ඔයාලගේ ගැටලුව අපිට යොමු කරේ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ගැටලුවත් අපිට යොමු කරලා අපේ ස්වාමීන් වහන්සේගෙන් විසඳුම් ලබා ගන්න. ඉතින් අපේ දුරකථන අංක දෙක තමයි 01144646 0772031565. ඒවගේම අපේ ලිපිනේ තමයි නොම්බර 177-1B කොට්ටාව පාර හෝ කන්දර දකුණ. ඒවගේම තව එක ක්‍රමයක් තියෙනවා, ඒ තමයි FB මැසෙන්ජර්සේත් ඔයාලට පුළුවන් ඔයාලගේ ගැටලුව අපිට යොමු කරන්න. එහෙනම් වැඩි කාල වේලාවක් ගත කරන්නේ නැතුව සූදානම් වෙන්නේ අද දවසේ පළවෙනි ප්‍රශ්නයට යොමු වෙන්න. ස්වාමින් වහන්ස, පළවෙනි ප්‍රශ්නේ වල තියෙන යාළුවා කියලා තියෙන්නේ මේ යාළුවට ඕලෙවල් විභාගේ නිසා ගොඩක් වැඩ පිළිලලු. ඉතින් මේ යාළුවට සමහරක් පාඩම් අතපසු වෙනවලු. ඉතින් ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේකට විසඳුමක් තියෙනවද කියලා. පින්වත් දුවේ පුතේ, විශේෂයෙන්ම මේ කාල වකවානුවේ ලාංකීය සමාජය තුළ ඇතිවෙච්ච විවිධ ආර්ථික දේශපාලනික අරමුද කරන කොටගෙන මුල් කරගෙන මේ ලංකාවේ මේ දුවා දරුවන්ගේ තිබ්බ විවිධ විභාග ඉදිරියට යෑම් පසුපසට යෑම් කියන මේ ගැටලු ගොඩකට මේ අද සමාජය පත් වෙලා තියෙනවා. සමහරට දෙවෙනි වාරේ තුන්වෙනි වාරට ගිහිල්ලා තුන්වෙනි වාරේ පළවෙනි වාරට ගිහිල්ලා ලොකු ප්‍රශ්න ගොඩක්. එතකොට මේත් එක්ක ඕලෙල් විභාගෙත් ටිකක් පරක්කු වෙලා තියෙනවා. හැබැයි දැන් මේ ඕලෙවල් විභාගය කියන එකට හෝ ඉදිරියේ පවතින ඒලෙවල් විභාගය කියන එකට කාලයන් ටික ටික අඩු වෙලා තියෙනවා. හැබැයි පින්නත් දුවේ පුතේ, අපිට ඒ වෙනුවෙන් භාවිතා කරන්න පුළුවන් සාර්ථක ක්‍රමවේදයක් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලොකු කාලයක් ඒ වෙනුවෙන් වැය කරනදී අපිට ලොකු කාලයක් ගන්න තියෙන එක අපිට ඒ වෙනුවෙන් පොඩි කාලයකින් ඒකේ ඵලදායීතාවය ප්‍රතිඵලය වැඩි කරගන්නට පුළුවන්. ඒ වෙනුවෙන් සුදුසුම දේ තමයි අපි බුදුහාමුදුරුවෝගේ දේශනාවෙත් දක්වන්නේ, බුදුහාමුදුරුවෝ දක්වනවනේ උන්වහන්සේ දැන් බුද්ධත්වයට පත් වෙච්ච උතුමන් පවා කාලසටහනකට අනුව වැඩ කරන්නේ. පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසළු යම් කිස කියලා දවස කොටස් වලට බෙදාගෙන මීට අනුව තමයි බුදුරජාණන් වහන්සේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රූවරයා කලයුතු සියල්ල අවසන් කරන ලද ශාස්ත්‍රූවරයා කාලසටහනකට අනුව වැඩ කරද්දි ඕ ලෙවල් ලියන ඔබ තාම කාලසටහනකට අනුව වැඩ නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒ ලෙවල් ලියන ඔබ කාලසටහනකට අනුව වැඩ කරන්නේ නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්. එහෙමනම් අපි පරක්කු නැහැ. අපිට මේ මොහොතේ ඉඳලා පටන් ගන්න පුළුවන්. හෙට ඉඳලා නෙමෙයි පින්නත් දුවේ පුතේ, අද මේ දැන් ඉඳලා කාලසටහනක් හදාගෙන තමන්ගේ ජීවිතේ වැඩ ටික එක පිළිවෙලකට යොමු කරගන්න ඕන, ගොනු කරගන්න ඕන. ලොකු වෙලාවක් නිදාගන්න ලොකු කාලයක් පාඩම් කරද්දී අනිවාර්යෙන් නිින්ද යනවා, නිදාගන්න ඕන. පාඩම් ගොඩක් පාඩම් කරන කෙනෙක්ට ගොඩක් නිදාගන්න ඕන. ඒක තමයි යථාර්ථය, ඒක තමයි ස්වરૂපය. සාමාන්‍ය විභාගයක් කෙට්ටුවෙද්දී හොඳට බලන්න, සමහර වෙලාවට ගෙදර ජීවිතේට අතුපු අතු ගන්නේ නැති ළමයා විභාගයක් කෙට්ටුවෙද්දී අතු ගන්න පටන් ගන්නවා. ඒ හැටි තමන්ට හිතෙනවා මෙන්න මේ දේවල් කරන්න ඕන කියලා. හැබැයි හොඳට මතක තියාගන්න, විභාගයේ වෙනුවෙන්
තමන්ගේ පරිපූර්ණ කාලය ඒ වෙනුවෙන් වැය කරන්න. ඒ වගේම ඔබ සාමාන්‍ය වෙනදට උදේ 5ට නම් නැගිටින්නේ 6ට නම් නැගිටින්නේ අද ඉඳලා මේ මොහොතේ ඉඳලා පටන් ගන්න මම මේ කාලසටහන දියත් කරන මොහොතේ ඉඳලා හිමිදිරි උදෑසන වෙනදට වැඩිය පැයක් කලින් නැගිටිනවා කියලා. සාමාන්‍යයෙන් මේ පැය කියන එක 6ට 7ට නැගිටින දරුවෙක් නම් 6 කරන්න. 6ට නැගිටින දරුවෙක් නම් 5 කරන්න. 5ට නැගිටින අවදි වෙන දරුවෙක් නම් 4 කරන්න. පැයකට කලින් අවදි වෙන්න. ඔබ පැයකට කලින් ඔබේ ජීවිතේ අවදි වෙනවා කියන්නේ හොඳට මතක තියාගන්න. ඔබ පැයකට කලින් අවදි වෙනවා කියන්නේ සතියක් යද්දී ඔබ පැය 7ක් අමතර කාලයක් පාඩම් වැඩ සඳහා යොමු කරලා ඉවරයි. ඒ වගේම ඔබ මාසයක් යද්දී ඔබ පැය 30ක් අමතරව වැඩ කරලා ඉවරයි. ඒ කියන්නේ ඔබේ පන්තිය ළමයි ඔක්කොම 6ට නම් නැගිටින්නේ ඔබ 5ට නැගිටිනව නම් මොකද වෙන්නේ ඔබ? ඔබ ඒ ළමයිට වැඩිය මාසයක් ඉස්සරහට ගියොත් මාසයක් ඔබ 6ට නැක් අනිත් ළමයි ඔක්කොම 7ට නම් නැගිටින්නේ ඔබ 6ට නම් නැගිටින්නේ ඔබ පැයකට කලින් අවදි වෙනව නම් අනිත් ළමයිට සාපේක්ෂව ඔබ ඒ ළමයිට වැඩිය ඔබ අනිත් පිරිසට වැඩිය මාසයක් යද්දි පැය 30ක් ඉදිරියේ අවුරුද්දක් යද්දි 365ක් ඉදිරියේ ඒක ළමයෙක් වෙන්න පුළුවන් තරුණ කෙනෙක් වෙන්න පුළුවන් වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන් හොඳට මතක තියාගන්න ඔබේ පිරිසට වැඩිය ඉදිරියෙන් ඔබට ඉන්න ඕන නම් ඔබ ඒ පිරිසට වැඩිය පැයක් ඉස්සරහින් අවදි වෙන්න ඔබට ඔබ 6ට අවදි වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ 5ට ඇවිදින් අවදි වෙන්න තීරණය කරන්න ඔබ 7ට අවදි වෙන කෙනෙක් නම් 6ට අවදි වෙන්න ඊට පස්සේ නැවත ටික දවසකින් ආයි 5ට අවදි වෙන්න උත්සාහ කරන්න අවදි වෙන්න ඊට පස්සේ තව ටික කාලෙකින් ඔබ උදේ 4ට අවදි වෙන්න ඔබේ කාලසටහන අනිවාර්යයෙන් O level A level පන්තිවල විභාග කරන දරුවෝ නම් අනිවාර්යයෙන්ම ඔබේ කාලසටහන ආරම්භ වෙන්න උණු උදේ 4:00 සිට 4:00 සිට අවදි වෙලා පරිපූර්ණ වශයෙන් කාලසටහනකට අනුව එක විනාඩියක් නිකරුණේ කතා කර කර ඒ වගේම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමන්ගේ පුද්ගලික දුරකථනයෙන් කරන විවිධ සම්බන්ධතා ගනුදෙනු ඔස්සේ ඔබේ කාලය නාස්ති කරන්නේ නැතුව ඒ කාලය ආරක්ෂා කරන්න කාලය සුරක්ෂිත කරන්න පරිපූර්ණ වශයෙන් ඒ විභාගය ඔබ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීම සඳහා වැය කරන්න කාලසටහනකට අනුව විෂයන් බෙදා ගන්න විෂයන් බෙදාගෙන ඊට අනුව කටයුතු කරන්න එහෙම වුණොත් ඔබට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ඔබ අනවශ්‍ය දේවල් ඔබේ හිතට ඔබේ ඔළුවට දාගෙන ඒ වෙනුවෙන් ඔබ කාලය ටිකින් ටික නාස්ති කරලා දැම්මොත් ඔබේ ප්‍රතිඵලය අහිමි වෙන්න පුළුවන් වෙනත් දුවේ පුතේ හොඳට මතක තියාගන්න ඔය O level විභාගය කියන්නේ A level විභාගය කියන්නේ අවුරුද්දකින් කරන එකක් නෙමෙයි ඔබ අවුරුදු 12ක මහන්සියක් එහෙම නැත්නම් ඔබේ අවුරුදු 10ක මහන්සියක් තමයි O level විභාගය කියන්නේ එක වසරෙන් අයන්න ලියන්න පටන් ගත්තු එක ඔබ මතක තියාගන්න ඔබ O level විභාගයටත් අයන්න ලියනවා අයන්නෙන් එන වචන අකුරු ඡේද ලියනවා ඒ අයන්න ආයන්න ඒ කියන සෑම අකුරක්ම භාවිතා කරනවා එහෙමනම් ඔබ O level විභාගයට හෝ A level විභාගයට ලියන්න ආරම්භ කරන්නේ අවුරුදු 10කට ඉස්සෙල්ලා එහෙම නැත්නම් 12කට ඉස්සෙල්ලා ඔබ අවුරුදු 10ක 12ක මහන්සියේ ප්‍රතිඵලය තමයි ඔබට 10 වසරේදී හෝ 12 වසරේදී හම්බෙන්නේ. ඒ ප්‍රතිඵලය ලබා ගන්න මොහොතේ මාසයක් දෙකක් තියලා ඔබ කම්මැලි වුණොත් ඔබේ ඒ ඉලක්කය අත්හැරලා දැම්මොත් ඔබේ ජීවිතයේ අවුරුදු 12ක් ඔබ මහන්සි වෙච්ච එක අපරාධේ ජීවිතයට අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඔබ විසින්ම ගොඩනගන ශක්තියක් ඇති කරගන්න. ඔබ විසින්ම නැගී සිටිනවා කියන අදිෂ්ඨානය හිත තුළ ඇති කරගෙන දක්ෂ ලෙස විශිෂ්ට ලෙස ප්‍රතිඵල ගන්නවා කියන සිතුවිල්ල හදවත තුළ ඇති කරගෙන තමන් මහන්සි වෙලා තමන්ගේ අධ්‍යාපන කටයුත්ත ඉදිරියට ඉෂ්ට සිද්ධ කරන්න පිළිවෙලකට කාලසටහනකට අනුව වැඩ කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ කාලසටහනකට අනුව බුද්ධත්වයට පත් වෙලත් කාලසටහනකට අනුව වැඩ කරනවා නම් ඇයි ඔබ පින්නත් දුවේ පුතේ තාම පරක්කු ඒ කාලසටහනකට අනුව වැඩ කරලා ඔබේ ප්‍රතිඵල ඔබ ළඟා කරගන්නේ නැතුව ඉන්නේ අවසරයි ස්වාමින් වහන්ස ඉතින් ඒ චුටියාලුවට අපේ ස්වාමින් වහන්සේ ඊටම සාර්ථක විසඳුමක් ලබා දුන්නා
ඉතින් පුංචි යාළුවනේ සූදානම් වෙන්නේ අද දවසේ ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න. ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය යොමු කරලා තියෙන යාළුවා කියලා තියෙන්නේ මේ යාළුවාගේ යාළුවා හැමදාම මෙයා එක්ක රණ්ඩු කරනවලු. ඉතින් ඒකට මොකද කරන්න කියලා තමයි අපේ ස්වාමින් වහන්සේගෙන් මේ යාළුවා අහන්නේ. රණ්ඩුවක් කියන කාරණය ප්‍රශ්නයක් නේ. එතකොට මේ ප්‍රශ්නෙකට අපිට සාමාන්‍යයෙන් ඇති වෙද්දිම අපිට රණ්ඩුවක් ඇති වෙද්දි හැමෝම අපි හිතමුකෝ විවිධ ආකාරයෙන් අපිත් එක්ක රණ්ඩු වෙනවා අපිත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා කියලා. ඔබට මේ ප්‍රශ්නේ විසඳන්න ඕන අනිවාර්යයෙන්. ප්‍රශ්නයක් ඇති වුණාම රණ්ඩුවක් ඇති වුණාම ඒ රණ්ඩුව දිගින් දිගටම යනවනම් අපිට ඒක විසඳන්න වෙනවනේ. ඒතොර විසඳන්න නම් අනිවාර්යයෙන්ම ස්වરૂපය තමයි බුදුහාමුදුරන්ගේ චතුරාර්ය සත්‍ය. ඒක හරි සරලයි. ඒ කියන්නේ හරිම ගැඹුරු ධර්මයක්. නමුත් අපිට ප්‍රායෝගික ප්‍රශ්න වලට අපිට ගන්න පුළුවන් හරි සරල. අපේ ජීවිතේ ළමා කාලේ වෙන්න පුළුවන්, තරුණ කාලේ වෙන්න පුළුවන්, මහලු වුණාට පස්සේ වෙන්න පුළුවන්. ජීවිතේ ඕනෑම කෙනෙකුට ප්‍රශ්න ඇති වෙනවා. ඒක තමයි යථා ස්වභාවය, ස්වરૂපය. හැබැයි මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයද්දී පහසුම පිළිතුරු හොයන්න සහ පිළිතුරු ලබා ගන්න ලේසිම ඕන ප්‍රශ්නයකට පිළිතුරු තියෙනවා. පිළිතුරක් නැති ප්‍රශ්නයක් මේ ලෝකේ නැහැ. එහෙමනම් ප්‍රශ්නෙකුත් නැහැ. පිළිතුරක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. එහෙමනම් පිළිතුරක් තියෙනවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ අපි මේ පිළිතුරු හොයන ක්‍රමවේදයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට අපි හිතනවා මේ ප්‍රශ්නෙට අපිට උත්තරයක් නැහැ කියලා හිතනවා. එතනින් එතන උත්තරයක් නැහැ. එහෙම නැත්නම් කාලයට බාර දෙනවා. මෙහෙම කියලා අපි හිතලා ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරනවා. හැබැයි ප්‍රශ්නේ මේ විදිහටම තියෙනවා. ජීවිතේ ගොඩක් වෙලාවට ගොඩක් අයගේ ජීවිත තුළ ප්‍රශ්නේ මේ විදිහට එහෙමම තියෙද්දි අපි මේ ප්‍රශ්නේ දිහා බල බල සමහර වෙලාවට විඳවනවා. රණ්ඩු ඇති වෙනවා. රණ්ඩු ඇති වෙන්න රණ්ඩු ඇතිවීම දිහා බල බල විඳවනවා. අපි ඒකට විසඳුමක් හොයන්නේ ඒ විසඳුම බුදුහාමුදුරන්ගේ ධර්මයේ මූලිකම සංකල්පයක් වෙච්ච චතුරාර්ය සත්‍ය තියෙනවා. බලන්න බුදුහාමුදුරන්ගේ චතුරාර්ය සත්‍ය දුක, දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරය සත්‍ය, චතු ආර්ය සත්‍ය. ආර්ය කියන්නේ උතුම්නේ. චතු කියන්නේ හතරයි, උතුම් සත්‍ය හතර. දැන් මේ උතුම් සත්‍ය හතර හොයාගත්තොත් අපේ ප්‍රශ්නෙටත් හේතු වන සත්‍ය මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. දුක, දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. හරි සරලයි. දැන් බලනවා ප්‍රශ්නය. ප්‍රශ්නය ඇතිවීමට හේතුව. ප්‍රශ්නයක් විසඳන්න නම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපිට මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. හැබැයි ඒ විසඳීමට කොච්චර අවශ්‍යතාවය තිබ්බත් ඒ ප්‍රශ්නේ විසඳන ක්‍රමවේදය තියෙන්නේ ඒ ප්‍රශ්නේ ඇති වෙච්ච හේතුව හොයාගන්න. ඒක තමයි යථාර්ථය. ඕනම ප්‍රශ්නයකදී ඒ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න ඕන නම් ඒ ප්‍රශ්නේ ඇති වෙච්ච හේතුව හොයා ගන්න ඕන. අන්න අපි මේ හේතුවටයි විසඳුම ලබා දෙන්න ඕන. ඵලයට විසඳුම ලබා දීලා වැඩක් නැහැ. ඕනෑම ප්‍රශ්නෙකදී හොඳට මතක තියාගන්න පින්නත් දුවේ පුතේ වැඩිහිටියන්ට උනත් අතිශය වැදගත්. සමහරලාට කාර්යාලේ පාසලේදී මේ තැන් විවිධ තැන්වලදී ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්, ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැටලුව විසඳන්න තියෙන එකම සහ සුදුසුම ක්‍රමවේදය තමයි ගැටලුව තියෙද්දි අපි ඒකට විසඳුම හොයන එක තේරුමක් නැහැ. අපි බලන්න ඕන ගැටලුව ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. ගැටලුව ඇති වෙන්න හේතුව අපිට හොයාගන්න පුළුවන් නම්, ඒ ගැටලුවට විසඳුම හොයාගන්න පුළුවන් නම් අපිට අපි ඉස්සෙල්ලාම කරන්න ඕන ගැටලුව ඇති වෙන්න හේතුව මොකක්ද කියලා දැන. අන්නේ හේතුව පිළිබඳ අපි මූලික වශයෙන් අවබෝධයක් ඇති කරගන්න. අන්න ඒ අවබෝධය ඇති කරගෙන හේතුවට අනුව විසඳීමේ මාර්ගය හදාගන්න. ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ ප්‍රතිඵල අපිට දකින්න ලැබෙනවා. ඒ ප්‍රතිඵලය සාපේක්ෂව අපි ප්‍රශ්නේ ඇතිවීමට හේතුව හොයනවා. අන්න මේ හේතුව හොයාගෙන අපි බලනවා විසඳීමේ මාර්ගයේ හේතු ඇසුරෙන් කොහොමද කරන්නේ කියලා. එවිට අන්න අපි ගේනවා විසඳීමේ මාර්ගය. ඔන්න හේතුවට සාපේක්ෂව ප්‍රශ්නේ ඇතිවීමට හේතුව හොයාගෙන ඊට සාපේක්ෂව විසඳීමේ හේතුව හොයාගත්ත ප්‍රශ්නේ විසඳුවා. හැම ප්‍රශ්නයකටම පිළිතුරු තියෙන්නේ එකම තැනකයි. ඒ ප්‍රශ්නේ ඇතිවීමට හේතුව හොයාගත්තොත් විතරමයි. හේතුවක් තියෙනවනේ. ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් තියෙනවා. දැන් මේ කියන රණ්ඩුව ඇති වෙන්න
හැම වෙලාවෙම රණ්ඩු ඇති වෙනවා නම් රණ්ඩු ඇති වෙන්න හේතුවක් තියෙනවා. අන්න ඒ හේතුව හොයාගත්තා. ඒකට අදාළ විසඳුම කරාම එතනින් ඒ කාරණය සාර්ථක වෙනවා. ඒ ප්‍රශ්නේ විසඳෙනවා. අවසරයි ස්වාමින් වහන්ස. ඉතින් ඒ ප්‍රශ්නෙම කරපු යාළුවාට අපේ ස්වාමින් වහන්සේ විසඳුමක් ලබා දුන්නා. ඉතින් පුංචි යාළුවනේ මේ වෙනකොට අපි ප්‍රශ්න කීපයක්ම කතා කළා. අපිට ඉදිරියටත් ප්‍රශ්න රැසක් කතා කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒත් සූදානම් වෙන්නේ ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සේ නැවතත් චූටි යාළුවෙකුට වෙලා ඉන්නේ අපේ පුදුසාදු වැඩසටහනත් එක්ක. ඉතින් අපි විරාමයට යන කලින් ප්‍රශ්න කිහිපයක්ම කතා කරා. සූදානම් වෙන්නේ වැඩසටහනේ ඊළඟ ප්‍රශ්නයට යොමු වෙන්න. ස්වාමින් වහන්ස, ඊළඟ ප්‍රශ්නෙම කරලා තියෙන යාළුවා කියලා තියෙන්නේ අපි බුදුන් වඳිනකොට ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැතුව හරි يعني නොසැලකිලිමත් විදිහට බුදුන් වැන්දොත් අපිට පව් සිද්ධ වෙනවද කියලා තමයි අහන්නේ. විශේෂයෙන්ම කියන්න ඕන බුදුන් වඳින එක කොහොම වෙන්දත් බුදුන් වඳිනවා නම් පව් සිද්ධ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට සරලම කෙටිම උත්තරේ තමයි ඒක. බුදුන් වඳින එක කොහොම බුදුන් වෙන්දත් පව් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපිට බුදුන් වඳින්න පුළුවන් ගොඩක් පින් සිද්ධ වෙන්නේ. ඒ විදිය තමයි, ඒ ක්‍රම වේදය තමයි අපිට පුළුවන් නම් බුදුන් වදෙද්දී බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරද්දී ඒ ගාථාවල තේරුම් දැනගෙන දැන් බුදුරජාණන් වහන්සේගේ නවාරහදී බුදුගුණ කියද්දී බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණයන් පිළිබඳ මෙනෙහි කරමින් නවාරහදී බුදුගුණ පිළිබඳ මෙනෙහි කරමින් රහසින්නත් පව කරේ නැහැ ඈ කෙලසුන් සියල්ලක්ම දුරු කරා නිසි වූයෙන් පුදට බුදුහාමුදුරෝ මේ සියලු පූජාවන් ලබා ගැනීමට සුදුසු නිසා උන්වහන්සේට අරහං කියලා කියනවා කියලා හිතලා අරහං බුදු ගුණය ගැන කියන්න පුළුවන් නම් ඒ වගේම පුරිස ධම්ම සාරතී කිව්වොතින් පුරුෂයන් දමණය කරා මෙවැනි පුරුෂයන් මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දමණය කරා ඒ වගේම මල් පූජා කරද්දී මල් පූජා කරන ගාථාවේ අර්ථය දැනගෙන මේ මල් පර වෙලා යනවා වගේම මගේ ජීවිතයත් ඒ වගේම විනාශ වෙලා යනවා මේ කියන දේවල් අවබෝධයෙන් බුදුහාමුදුරන්ට පහන් පූජා කරද්දි ඒ ගාථාවේ තියෙන අර්ථය පිළිබඳ අපිට හොඳ අවබෝධයෙන් වන්දනාමාන කරන්න පුළුවන් නම් ලොකු පෑ ගණන් ගාත කියන්න ඕනේ නැහැ කියන මොහොත තුල ගාතාවක් දෙකක් තුනක් වෙන්න පුළුවන් විනාඩි 5ක් 10ක් වෙන්න පුළුවන් බුදුන් වදින්නේ. ඒ බුදුන් වදින වේලාව තුල පිරිත් එක පුංචි පිරිත් ගාතාවක් වෙන්න පුළුවන් කියන්නේ. ඒ කියන ගාතාවේ අර්ථය දැනගෙන අපි හොඳට කල්පනා කරලා බොහොම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න පුළුවන් නම් අර දවස් ගණන් බුදුන් වදිනට වැඩිය අතිශය පිං සිද්ධ වෙනවා. ගොඩාක් පිං සිද්ධ වෙනවා. අපි අර ඒ වෙනුවෙන් ලබා දෙන කාලයට සාපේක්ෂ ප්‍රතිඵලයක් ලැබෙනවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කිරීම සැලකිල්ලෙන් අනිවාර්යෙන් සැලකිල්ලෙන් ඉෂ්ට සිද්ධ කරන්න ඕන නොසැලකිල්ලෙන් පින්නත් දුවේ පුතේ කවදාවත් බුද්ධ වන්දනාව ඉෂ්ට සිද්ධ කරන්න එපා ඒ බුද්ධ වන්දනාව සැලකිල්ලෙන් අපි ඉෂ්ට සිද්ධ කරද්දී ඒ ගාථාවල අර්ථයක් දැනගෙන අපිට වන්දනාමාන කරන්න පුළුවන් නම් අතිශය වැදගත් ප්‍රතිඵලයක් ලැබෙනවා මේ පින්නත් දුර පුතාලා දන්නවනේ මට්ටකුණ්ඩලි බොහොම අසාධ්‍ය වෙලා රෝගාතුර වෙලා බිත්තිය පැත්තට හැරිලා ඉන්නවා අනිත් පැත්ත හැරෙන්න විදියක් නැතුව ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සවන ඝන බුද්ධ රශ්මිය ඒ බිත්තියට වදින්න සලස්සනවා මට්ටකුණ්ඩලී අපහසුයෙන් බුදුරජාණන් වහන්සේ දිහා බලනවා බලලා හදවතින් වන්දනාමාන ඉෂ්ට සිද්ධ කරනවා ඉන්න අනතුරුව මිය පරලෝ ගිහිල්ලා යහපත් භවයක ප්‍රතිසන්දිය ලබනවා දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ සවනක් ගන බුද්ධ රශ්මිය දැකීමම පින්නත් දුවේ පුතේ
යහපත් අපාය යන්න හිටපු කෙනෙක් යහපත් භවයකට ගෙන යන්න තරම් ශක්තිවන්ත භාවයක් තියෙනවා නම් ඇයි පින්නත් දුවේ පුතේ දවසට විනාඩි 5ක් 10ක් 15ක්වත් වෙන් කළා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරලා පිරිත් ධර්මයේ ටිකක් අපි කියලා ඒ ගැනත් මෙනෙහි කළා මෛත්‍රී භාවනාව විනාඩියක් දෙකක් හරි ඉෂ්ට සිද්ධ කළා අපිට අපේ අදිෂ්ඨානයන් බලාපොරොත්තු බුදුරජාණන් වහන්සේට කියලා ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් නම් ලොකු ප්‍රතිඵලයක් ඵලදායීතාවයක් ලබා ගන්න පුළුවන් හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ වන්ද සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඇවිල්ලා පැවිදි වෙන්නේ බුදුරජාණන් වහන්සේ දිහා බල බල ඉන්නවා වෙන ආගමික කටයුතු තමන්ගේ ආධ්‍යාත්මික කටයුතු මුකුත් කරන්නේ මුකුත් කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ මූණ දිහා බලාගෙන ඉන්න පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නවා එච්චර ශ්‍රද්ධාවන්ත භාවයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේ ගෙන්නවල කියනවා යන්න ගිහිල්ලා ශාසනික කාර්යයන් ඉෂ්ට සිද්ධ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරන ඒත් බලන්න පින්නත් දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න තමන්ගේ ජීවිතේ කැප කරපු පිරිස් කොච්චර ඉන්නවද කියලා ඉතින් කල්පනා කරන්න අවශ්‍ය වෙන්නේ අපිත් ඒ ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කිරීමේදී අසීමිත වූ ශ්‍රද්ධාවකින් මේ ජීවමාන ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමයි මගේ ඉදිරියේ වැඩ ඉන්නේ කියන හැඟීම හදවත තුළ ඇති කරගන්න මම මේ ගිලම්පස මල් දැහත් ආදී පූජා කරන්නේ ජීවමාන ලෞතුරා බුදුරජාණන් වහන්සේට කියන හැඟීම හදවත තුළ ඇති කරගන්න ඒ හැඟීම හදවත තුළ ඇති කරගෙන මේ ගිලම්පස ආදී බුද්ධ පූජා ආදී ඉෂ්ට සිද්ධ කරන්න මල් පහන් දැහත් ගිලම්පස ආදී පූජා කරද්දී මොහොතක් මොහොතක් පාසා ඒ අර්ථයන් ගැන හිතන්න ඒ අර්ථයන් ගැන හිතන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන් ගැන සිහිපත් කරන්න එක මොහොතක් මොහොතක් පාසා ඒ දේෂ්ඨ සිද්ධ කරන්න පැය ගණන් පින්නක් දුවේ පුතේ බුද්ධ වන්දනා ආදී ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ එක සුළු මොහොතක් හරි හදවතට එකඟව ශ්‍රද්ධාවන්තව අර මට්ට කුණ්ඩලී වගේ බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරන්න ප්‍රත්‍යක්ෂයි අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ඔබට මේ භවය තුලදීම ලැබෙනවා ඔබේ සිත පිරිසිදු වෙනවා ඒ වගේම ඔබට අනිත් අයගෙන් ලැබෙන ප්‍රසාදය ප්‍රසන්න භාවය මොහොතක් මොහොතක් පාසා ලැබෙනවා ඒ වගේම ගෞරව සම්මාන ඒ සියල්ලක්මත් ලැබෙනවා ඔබ යහපත් කෙනෙක් විදියට ඔබේ සියලු කටයුතු සාර්ථක වෙනවා ඒක ප්‍රත්‍යක්ෂයි ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයන්ගේ ආනුභාවයෙන් ධර්ම රත්නේ ගුණයන්ගේ ආනුභාවයෙන් සංඝ රත්නේ ගුණයන්ගේ ආනුභාවයෙන් ඔබ නිවැරදිව බුද්ධ වන්දනාව ඉෂ්ට සිද්ධ කරනවා නම් ඔබට දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම එහෙම නැත්නම් මෙලෝ වශයෙන්ම ඔබට එහි විපාකය එහි ආනිසංසය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ලැබෙනවාමයි අවසරයි ස්වාමීන් වහන්ස ඉතින් පුංචි යාළුවනේ දැන් සූදානම් වෙන්නේ අපි පොදුවේ අපේ ස්වාමීන් වහන්සේට හැමදාම යොමු කරනවා ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගන්නයි සූදානම් වෙන්නේ ස්වාමීන් වහන්ස චතුමදුර කියලා කියන්නේ මොනවද චතුමදුර කියන්නේ ගිතෙල් වෙඩරු ඒ වගේම මීපැණි හපුරු කියන හතර තමයි දැන් චතුමදුර කියලා ගත්තොත් දැන් මේ වචනේ තේරුම ගත්තොත් මදුර කියලා ගත්තොත් මිහිරිනේ එතකොට චතු කියන්නේ මිහිරි ආහාරයන් හතරක් විදියට දක්වන්නේ. එතකොට මේ චතුමදුර බොහෝ දුරට එකට කවලම් කරලා එහෙම නැත්නම් ඒකෙන් විශේෂ ආහාරයක් විදියට හදලා බොහෝ දුරට ඔය බුද්ධ පූජාව පූජා කිරීමේදී ආදී දේවල් වලට භාවිතා කරනවා නිතරම භාවිතා කරන දෙයක් විදියට මේක චතුමදුර කියන දේ පැවතෙන්නේ මේ අද ඊයේ ආරම්භ වෙච්ච දෙයක් නෙමෙයි. एक बहु कालयाक तिस्से भारते दें मे वेडरु मोरु कियन देवाल गत्तो थिं गितेल कियला गत्तो थिं भारते बुदुरजानन वहांसे जीवमान काले गव संपत मूल करगेन एहेम नत्नं गवयन्गें निष्पादने करनु लबन देयक ने एतकोट गवयन्गें ए कालय तुल भारतीय समाजय तुल गव संपत कियला हेदुन ए कियन्ने दें नूतने मिल मुदल वलट वैडिय ඒ සමාජය තුළ ගවයන්ගෙන් ලැබෙන ගවයන් ඉන්නව නම් ඊට වැඩිය ලොකු සම්පතක් මිල මුදලක් විදියට එතකොට ධනස්කන්ධයක් හිමි
කෙනෙක් විදියට තමයි මේ ගවයෝ කියලා සැලකුවේ. එතකොට මේ ගවයන්ගෙන් ලැබෙන දෙයක් විදියට මේ ගිතෙල් වෙඩරු මේ කියන දේවල් භාවිතා කරනවා. එතකොට ඒ ගවයන්ගෙන් ලැබෙන ඒ දේවල් සාමාන්‍යයෙන් මේ සමාජය තුළ පහළ පිරිසට දැන් සමාජයේ කොටස් වලට බෙදනෝනේ බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්ධ කියලා. එතකොට මේ ශුද්ධ කියන ආදී කොටසට ශුද්‍රයෝ තමයි බොහෝ දුරට ಭಾರತයේ බහුලව හිටියේ. නමුත් මේ සමාජයේ මේ පහළ පිරිසට පහළ ස්තරයේ කුලයෙන් අඩු පිරිසට කවදාවත් මෙන්න මේ චතුමදුර ආදී දේවල් පරිභෝජනය කරන්න ලැබිලා නැහැ. ඉහළ ස්තරවල අයට තමයි පරිභෝජනය කරන්න ලැබිලා තියෙන්නේ. ඊට සාපේක්ෂව ඔය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ මෙන්න මේ කියන චතුමදුර ආදී පිරිනැමුව අය කියන කාරණා විවිධ අටුවා ආදී ග්‍රන්ථවල සඳහන් වෙනවා. එතකොට ඒ කාලය තුල ඉඳලම පින්නද්දුවේ පුතේ මෙන්න මේ චතුමදුර ආදී වූ විශේෂ මිහිරි ආහාර හතර බුදුරජාණන් වහන්සේ අතුළු මහා සංඝරත්නයට පූජා කරලා තිබෙනවා අය කියලා දක්වලා තියෙනවා. එතකොට මේ ಭಾರತයේ මේ චතුමදුර කියන එක දක්වලා තියෙන විශිෂ්ට ශ්‍රේෂ්ඨ පුද්ගලයන් එහෙම නැත්නම් කුලයෙන් උසස් ප්‍රභූවරු භාවිතා කරන ආහාරයක් විදියට තමයි චතුමදුර දක්වලා තියෙන්නේ මෙන්න මේ කියන කොටස් හතර. අවසරයි සාමින් වහන්ස. ඉතින් පුංචි ආලුවනේ අද දවසේදීත් අපිට යන්න වෙලාව ඇවිල්ලා ඉතින් කාලය ගෙවි ගිහිලා අවසానයි. ඊට කලින් අද දවසේදී පුංචි යාළුවන්ගේ ගැටළු වලට විසඳුම් ලබා දෙන්න අපේ මැදිරියට වැඩමවා වදාළ ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක ස්තුතිය පුද කරනු ලබනවා. ඉතින් පුංචි යාළුවනේ වගේම මතක් කරන්න ඕනේ ඔයාලගේ පුංචි හිතේ තාමත් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මේ චූටි යාළුවා වගේ ඔයාලටත් පුළුවන් අපේ ස්වාමීන් වහන්සේට ඒ ගැටලුව යොමු කරලා විසඳුමක් ලබා ගන්න. ඉතින් අපේ දුරකථන අංක දෙක තමයි 01144646/0777231565. ඒ වගේම අපේ ලිපිනේ තමයි නම්බර 177-1B කොට්ටාව පාර හෝ කන්දර දකුණ. ඒ වගේම FB Messenger සෙත් ඔයාලට පුළුවන් ඔයාලගේ ගැටලුව අපිට යොමු කරන්න. ඉතින් ක්‍රම ගණනාවක් තියෙනවා මේ කැමැති ක්‍රමයකට ඔයාලගේ ගැටලුව අපිට යොමු කරන්න කියලා මතක් කිරීමක් කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න. යාළුවා හැම කෙනෙක්ටම තෙරුවන් සරණයි.